තියෙන විදියට හිසවත් කෙලින් කරන් ඉන්න. එනවා ඉරියව පැහැදිලි මුතුක වාරණ ප්‍රශ්නයක් නෑ තමන්ට පහසු නම් හොඳයි බොහොම ශක්තිය තියෙන අය වාද්‍යම් වාඩි වෙලා ආසනික වාඩි වෙලා මොකද නවාගෙන හරි ඉරියව්වේ භාවනා කරලා එන එහෙම ඉන්න ඊට පස්සේ ඇස් දෙක පියාගන්න පියාගන්න තමයි තනියම නා මොකද්ද හිත පියාගන්න ඕනේ නේද පහළ වුණා වායු දාතු ඇවිල්ලා ඇස් දෙක වායු දාතු ඇතුලෙන් ඇවිල්ලා තමයි ඇස් දෙක නැවුවේ හරි ඒ තරම් තියෙන හැම ඉරියව්වටම මේක අවශ්‍යයි නමුත් ටික ටික මුල්ලිදී අපතරට තමයි දැන් පුරුදු දැන් වාඩිගෙන හිටුණා වායු දාතු පහළ වාඩි වාඩි නැහැ වාඩිලා ඇස් පියාගත්ත පියාගත්තම මේ තද කරලම පියාගන්නේ නැහැ අයියම තද කරන්නේ එතකොට සමාධිය තියෙන්නේ නැහැ ඇස් අරගෙන ඉන්නේ නැහැ බොහොම සියුම් ලෙස සියුම් ලෙස වැඩි බරක් ඇති නොවන විදිහට ඇස් දෙක පියාගන්න පියාගෙන භාවනාව දැන් පටන් ගන්න අපිට ඊට පස්සේ මොකද වෙන්නේ ඒ ඇස් දෙක ගමක් පුළුවන් නැලින්ද යනවන අඩි 3ක් පමණ දුර පේන විදිහට අඩ වන්ව පියාගන්න ඕනේ වඩා හොඳ ඇස් හොඳටම මුකුත් නොපෙනෙන වහගන්නේ මොකද වාහනය ආරම්භ වෙන තමන්ට බාධාවත් එන්න පුළුවන් දැන් ඔන්න භාවන ආරම්භ අරගෙන දැන් තමා ආනාපාන සතිය නම් කරන්නේ ඒක වලින් විදර්ශනා වණ වඩන්නේ අනිත්‍ය වශයෙන් මේ ආයතන මේ ස්තන්ධ ගැන නැත්තම් ලැබෙන ලැබෙන අරමුණු විමසමින් ඉන්නවා එහෙම ඉන්නකොට ඔන්න මధుරේ පාන දැන් මොකද එක්කෙනෙක්ට බුණා මధుර කන්න දෙන්න තමයි මම භාවනා කරනවා ඒ තමන්න මෙච්චර දුක් විඳින්න ඕනේ භාවනා දුක් විඳින නෙවෙයි කරන්නේ ඉතින් ඒක හිමීට අත උස්සා හිමීට පහත් කරලා මඳුරට ගොඩක් අය හොඳ නැහැ කරා මේ සසරන්න ඕනේ දෙන්න මේක හිමීට අත උස්සලා හිමීට තට්ටු කරලා මඳුරව කෙලවන්න නිතරම එලවන්න බැරි නම් net එකක් දාගන්න නැත්නම් මඳුර කොයිල් එකක් සත්තු මරණකට වැඩි අපි ආරක්ෂිත වෙන එක අපි අනාරක්ෂිත වෙලා අර කලින් කතාව වගේ දැන් සත්තු මරන්න උනා. අර තනියම වැයට පාරේ ගියා වගේ ගැනලා මෙයා. දැන් මෙයාට කරුණේ මදුරු ඉන්න බව දැනගෙන net එක දාගත්තේ. නෑ කොයිල් එකක් පත්තු කරගත්තේ. අර අහිංසක මදුරු මරන්නට පටන් ගත්තා. ඒ නිසා භාවනා කරගෙන මදුරු මරල වැඩක් වෙන්නේ මදුරු එක් මරණ අයම භාවනා. ඉතින් ඔන්න භාවනා වැඩේද එතරම් සත්තක ඒ නිසා තින්වත්නි ඒක කරන්න කිව්වා සිහියේ මදුරු වෙනනම් අහලගේ මෙදෙනවනේ ඒ නිසා මේ කතාවගෙන එක කලින් වගේ ඉක්මන් වෙන්නේ නැතුව භාවනා වක් කරන බව සිහි කරගෙන හිමින් අතාරං වෙලා අර මදුරුව අර විදිහට එනවා ඔයර කකුල් රිදෙන්න වගේ දැනෙනවා හැදෙන්න වගේ එනවා අත් රිදෙනවා ඉන්න බෑ ඉතින් මෙහෙම සමාධිය වැඩින්නේ නෑ ඊට පස්සේ ඒ නිසා කියනවා සාන්ත කකුල හිමීට අරගෙන විද්‍යාලය සිත පහල වුණා දිගාරින් නවන කියලා වායලාතුල තියෙනවා මම ඔන්න දැන් මේකයි ඒ තුලින් දිගාරනවා તો සත්‍යේ පුද්ගලයේ කරා මේ හිතයි වායලාතුල තියෙනවා මේක කරනවා කියලා ඉතින් මේ අපිට හිත හිත සකල දිගාරින් වලට ඔක්කොම දේවල් කරන හැම දෙයක් මේ භාවනා ඇතුළතදී කරද්දී අර සිත සහ වායලාතුල එකතු වෙලා වෙන බව හිතනවා මම කරනවා මගේ දෙයක් කරනවා නෙවෙයි සත්‍යේ පුද්ගලයේ නෙවෙයි කියන අවබෝධයේ තමයි ක්‍රියාපද භාවනාවේ ප්‍රධානම දේ. මේ ඔක්කොම කරලා දැන් අමාරු විදිමත. ඊට පස්සේ මොකද කරන්නේ? මේක දැන් විදිමත කරලා නැගිටලා දෙතරම් දාන්න පුළුවන් නම් එහෙමම ඇලගලා සැත දෙන්නද ඒ ආසන නැදේනවා. නැත්තම් එතනින් නැගිටලා නිවිහිට ගිහින් ඇඟට වාඩි වෙනවා. වාඩි වෙනකොට දැන් ඉතින් මම කිව්වා ඊට සැත වෙනකොට අපි කරනවා හිත පහල වුණා අතට වෙන්න ඕන කියලා වායු ධාතුව පහටි වෙලා ඒ වායු ධාතුවෙන් මාව අය ඇලකෙන එනම් මේකට කරේ මම නෙවේ පුද්ගලයෙන් කරේ සත්‍යයෙන් මෙන්න සිතත් වායෝ ධාතුවත් ඉතින් මේකට බලනකොට තමයි තේරෙනවා මේ ජීවිතය කියන්නේ ඇවිදීම් ගොඩක් හිට ගැනීම ගොඩක් සක්මන් කිරීම ගොඩක් සහ නිදා ගැනීම කියන ඉරියව් ගොඩක එකතුවක් හිටගෙන ඉද්දී තිබිච්ච හිත නෙවේ ඇවිදිනකොට තියෙන්නේ ඇවිදින්න එක පියවරක් කියන්නේ ඔසවාද කියන එක නෙවෙයි තමයි ඔසවාද කියන එක නෙවෙයි ගෙනියන්න ගෙලියක් කියන එක නෙවෙයි තබන් කියන එක නෙවෙයි පද කරන්නේ අයම ඊළඟට ඔසවන්නේ තවත් සිතකින් මේ කියන්නේ පහසුවට මේවා තම තම මොඩලට තේරුම් ගන්න ඕන එක ඉරියව්වකින් තව ඉරියව්වකට යන්නේ තවත් හිතන්නසයි කමිට නෙවෙයි
එක හිතකින් ඒක හිත ගන්න ඒක ඉතින් තමයි ගමන් කරන්නේ. අර වාඩි වෙන්නේ එතනින් වාඩි වෙන්නේ අරගෙන වෙනත් හිතක් පහළ කරගෙන. සැත වෙනකොට රසිත බොහොම වේගයෙන් වෙනස් වෙදී කියලා ක්‍රියාවෙන් ක්‍රියාවට සනේන් සැත වෙනස් වෙයි දිවි දිවි නැති වෙයි අනිත්‍ය යනවා කියන අනිත්‍ය දකින්නයි. ඒක දකිනකොට දේවා සියල්ලම අනිත්‍යයි. රූප ධර්මත් අනිත්‍යයි හිතත් අනිත්‍යයි. ඒ දෙකම අනිත්‍ය නාලිවාරයම දුකයි. දුක නම් අනාත්මයි. මම මගේ මගේ ආත්මය කියලා පවත්තන් සූසු මේ මේ සියල්ල අවබෝධ වේවා කියන අදහසින් අපි සාදු කරනවා. දැන් අපි ස්වාමීන් වහන්සේ වැඩම කළ තියෙනවා ධර්ම ගැටළු යොමු කරන්න තියෙන කරන්න පුළුවන් අවසාන වශයෙන් මේ භාවනාව වඩන්න දැන් ඉඳ මදි නම් ඉන්න හැටියට අපි ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු. මේ වෙලාවේ මේ ඉරියව්ව අපිට කොහොමද මෙහෙය කරන්න ඕනේ කියලා අපි මෙහෙය කරන්න සාදුකාරය කියලා සූදානම් වෙනවා. භාවනා ඉරියව්වේ අරදී ඔන්නේ වාඩි වෙන්න. දැන් හිතන්න ඕන වාඩි වෙනකොට මොකද වාඩි වෙන්න හිත ඇති වුණා වායෝ ධාතුව පහළ වෙලා දැන් ඔන්න වාඩි වෙනවා. දැන් මෙතන නම් ඒක හිතන්න තමයි දැන් මේක භාවනා. ලේසි වැඩක් නෙවෙයි. හොඳ සිහියේ හිතන්න. දැන් අපි මොකද කියන්නේ වැටෙන්න තියෙන හිතන්න. වාඩි වෙන්න හිත ඇති වුණා. වායෝ ධාතුව ඇති වුණා. වාඩි වුණා. ඒ ටික විතරක් දැන් හිතන්න ටිකක් කරලා.